ශ්‍රී ලංකාව කියන අපේ රටේ ස්කෝලවල විශ්වවිද්‍යාලවල ගම්වල නොයෙකුත් ආකාරයේ උත්සව තියෙනවා. ඒ කියන්නේ කලා උළෙලවල් වෙන්න පුළුවන් වෙන සංගීත සම්දර්ශන වෙන්න පුළුවන් නොයෙකුත් ආකාරයේ උත්සව තියෙනවා. මේ උත්සවයක් තියන්න කලින් හුඟක් වෙලාවට යම් ආකාරයකින් මීට අවශ්‍ය කරන මුදල් එක්රැස් කර ගැනීමට ප්‍රතිපාදන එක්රැස් කර ගැනීමට නොයෙකුත් දේවල් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අතේ දාන රිස් බෑන්ඩ් විකුණන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ටිකට් විකුණන කට්ටිය ඉන්නවා. ඉතින් මේ විදිහට ඒ අවශ්‍ය කරන මුදල් හොයාගන්න නොයෙකුත් දේවල් කරනවා. එහෙම කරලා හොයාගන්න මුදල් 100%ක් හොයාගත්තොත් ඒ 100%ම යොදවන්නේ නැති තත්ත්වයක් තමයි අද වෙදී උද්ගත වෙලා තියෙන්නේ මේ අදාළ උත්සවය සඳහා. ඒ කියන්නේ අපි එක්සැම්පල් එකක් ටිකට් ටිකක් විකුණලා ඔන්න රුපියල් ලක්ෂ 4ක් හොයාගත්තොත් උත්සවයට මේ ලක්ෂ 4ම යොදවන්නේ නැහැ. ලක්ෂ 3ක් වගේ මුදලක් තමයි යොදවන්නේ. ඉතුරු ලක්ෂය අගේට මේ සංවිධායක මණ්ඩලයේ යටිමඩි ගහන තත්ත්වයක් අද වෙද්දී අපේ රටේ උද්ගත වෙලා තියෙන එක නෑ කියන්න බෑ. අපේ රටේ ඕනම තැනක ස්කූල් එක වේවා කැම්පස් එකක වේවා මේක අනිවාර්යම වෙන දෙයක්. නමුත් මේක එළියට යන්නේ නැහැ. මොකද ඒක ලස්සනට රහසිගතව මේ මණ්ඩලය ඇතුලේ තියෙන නිසා. කොහොම හරි වේවා ඒක එහෙම වුණාම වෙන්නේ මේ උත්සවයේ ලස්සනට කරන්න තියෙන හැකියාව තමයි නැති වෙන්නේ. ඉතින් ඒක 50-50 අවස්ථාවක්. එතකොට හරියට කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උත්සව 10ක් කරෝතින් එකක වගේ තමයි ඔය වගේ මොකක් හරි ජිල්බරියක් වෙන්නේ. ඉතින් එහෙම ජිල්බරියක් වෙච්ච සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි වෙස් නැට්ටෝ ටිකක් නටනට ඉන්නකොට මේ උත්සවයේ මැද්ද ස්ටේජ් එක කඩාගෙන වැටලා තියෙනවා. අපි ඉස්සෙල්ලා වීඩියෝ එක බලමු. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ඔයාලට පේනවා ඇති හිතන්න මේ වෙස් නැට්ටෝ ටික කරණම් ගහලා මෙතන නටන්න ගත්තා නම් ස්ටේජ් එක කඩාගෙන වැටිලා එන්න ලොකු අනතුරක් සිද්ධ වෙනවා මීට වඩා. දැන් මේ නටනට ඉදින්නේ කඩන් වැටෙන්නේ. තව කරණම් දෙන්න තුන්දෙන එකපාර ගහන්න ගත්තා නම් මේක මීට කලින් කඩාගෙන වැටෙන්නේ. සහ සමහර උඩ තියෙන හුඩ් එකත් කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට ලොකු අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. හරියම විදියට මේ දේ ප්ලෑන් කරලා කරා නම්. ඉතින් එහෙම කරන්නේ නැතුව බාල ස්ටේජ් ගනනලා මේ වැඩේ කරන්න ගියකින් තමයි මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. ඉතින් මේවා මම මේ කියන්නේ ඇත්තටම අත්දැකීම් අනුසාරයෙන්. එතකොට ඔයාලට සමහර විට ඔයාලගේ ගමේ වෙන්න පුළුවන්, ස්කෝල් වෙන්න පුළුවන්, කැම්පස් එකේ වෙන්න පුළුවන්, මේ වගේ මොකක් හරි උත්සවයක් සංවිධානය කරලා කරන් ගියාම එක්ක අන්තිමේදී පොල්තෙල් පහන නැහැ, පොල්තෙල් පහනට පහන් වැටි ටික නැහැ. හරි එහෙම එහෙම අඩුපාඩු වෙලා ඇති ඕන තරම්. ඒ කියන්නේ මේවට හම්බෙන ගණන් යටිමඩි ගහ ගන්නවා කියන එක ඔයාලා අනිවාර්යෙන් දන්න කියන දෙයක්නේ. ස්කෝල් එක වෝක් එකක් තිබ්බොත් තොප්පි ගහන්න, ඊට පස්සේ ටී-ෂර්ට් ගහන්න කියලා අම්බානකට ලොකු ගණන් ගත්තාට ඔතන ඇත්තට ඔය මුදලම නෙවෙයි යන්නේ. එතනින් ගානක් කැඩියක් මඩියක් ගහගන්න එක අනිවාර්යෙන් සිද්ධ වෙන දේවල්. ඔයාලා ඒවත් දන්නවා. හරි ඒ විදිහට ඔයාලා දන්න අත්දැකීම්, ඔයාලට තියෙන අත්දැකීම් පල්හැන් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් කරන්න, channel එකත් අනිවාර්යෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එනතකන් ඔයාලා හැමෝටම ජය වේවා.